අද ගොඩක් වෙලාවට දෙන්නෙක් එකතු වුණොත් එහෙම නැත්නම් පිරිසක් එකතු වුණොත් කතා කරන්නෙම තවත් පාර්ශ්වයක් ගැන තමන් අතර නැති පාර්ශ්වයක් ගැන ඒ කතා කරන්නෙත් යහපත නෙමෙයි ඒ කතා කරන්නෙත් බොහොම ඍණාත්මක විදියට අයහපත ඒ වගේම ඒ චරිත පුදුම විදියට ඝාතනය කරනවා අපේ අතින් සමහර වෙලාවට අපි නොදැනුවත්ව බොහෝ අයව මේ ලෙස විවේචනය වෙලා ඇති බොහෝ අයව හංවඩු ගැහිලා ඇති බොහෝ අයව ප්‍රතික්ෂේප කරලා ඇති බොහෝ අයගේ වැරදි සමහර වෙලාවට බොරුවට සමාජයට මුදා හැරලා ඇති ප්‍රමාන්ත සහෝදර සහෝදරීනි මේ කතාව අද ස්වාමින් වහන්සේ කියනකොට අපි හැමෝටම දැනෙයි අපි කොයි තරම්නම් උන්වහන්සේගේ වචනය තුළ පිහිටා සිටියේ නැද්ද කියලා. උන්වහන්සේ කියනවා ඔබේ සහෝදරයාගේ ඇසේ තියෙන කෙන්ද අයින් කරන්න කලින් ඔබේ ඇසේ තියෙන පරාලය අයින් කරන්න කියලා. ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා අපේ ජීවිතේ වැරදි ටික වහගෙන අනිත් අයගේ වැරදි පෙන්වන්නට. අපි උත්සාහ කරනවා අපි යහපත් අනිත් අය අයහපත් කියලා යම් කිසි විදියකට පෙන්වන්නට. ප්‍රේමාන්තේනි මොකටද අපි කාටද මේ බොරු කරන්නේ? අපි කාත් එක්කද මේ විදියට වෙස්මූණු දාගන්නට උත්සාහ කරන්නේ? අපි අයි මේ ආකාරයෙන් බොරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ? ඇයි අපි අපේ වැරදි වහගෙන අනිත් අයගේ වැරදි උලුප්පලා පෙන්වන්න උත්සාහ කරන්නේ? අපිට වැරදිලා තියෙන්නේ මෙතනමයි. එනිසා ස්වාමින් වහන්සේ අද අපිට මතක් කරනවා අපේ වැරදුණු තැන හදාගන්න. මොකද ඒ වැරදුණු තැන අපි හදාගන්නකොට අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතයේ පැහැදිලි දැක්මක් එක්ක සත්‍යවාදීව හා යථාර්ථවාදීව ජීවිතයට මුහුණ දෙන්නට. එතකොට ජීවිතය හරිම පහසුයි, සැහැල්ලුයි, හරි ප්‍රීතිජනකයි. ප්‍රේමාන්තයෙනි එනිසා අපිට කොයි තරම් බර තිබුණත්, ජීවන බර කොයි තරම් දැනුණත්, හිත සැහැල්ලු නම්, හිතේ කුහකකමක් නැත්නම්, අපේ හිත හරියට පුළුන් රොදක් වගේ නම්, අපේ හිත හරියට පිරිසිදු ජල බිඳුවක් වගේ නම්, ප්‍රමාදේනි හැම මොහොතකම අපේ ජීවිතයේ සතුටින්, සාමයෙන්, සමාධානයෙන්, ප්‍රීතියෙන් හැම මොහොතකම පිරායයි. එනිසාම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි අපේ ජීවිත දිහා බලමු, අපේ දුර්වලකම් දිහා බලමු, අපිව පිරිසිදු කරගමු, අපිව වෙනස් කරගමු, අපේ ආකල්ප අපි හරි ආකාරව හදාගනිමු. ප්‍රේමවන්තනි අපිට පුළුවන් නම් මේ කාරණාවට එකඟ වෙමින් ස්වාමින් වහන්සේගේ අසීමිත වූ දයාව හා කරුණාව තුළ, උන්වහන්සේගේ ආදරය තුළ අපිට ක්‍රියාත්මක වෙන්නට අපිට පුළුවන් වේවි. හැම කෙනෙක්ම තේරුම් ගන්නට, හැම කෙනෙක්ම ලස්සනයි කියලා දකින්නට, ඔවුන්ගේ යහපත විතරක්ම දකින්නට, ඒ තුළ ස්වාමින් වහන්සේගේ ආදරයත් ඔවුන්ට දෙන්නට. ඒට අවශ්‍ය මඟ පෙන්වීම, බලේ ශක්තිය හා මෙහෙයවීම අපි ඉල්ලමින් යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජෙසු පිහිටයි.